මන්තා චක්කවාලි සු අත්‍රගච්චන්තු දීවතා සද්ධම්මංමනිරාජස්සේ සුනන්තු සගගමොක්ක දම් දම්ම සවනකාලු අයන් බදන්තා දම්ම සවෙනෙ කාලු අයන් බදන්ත දම්ම සවෙනෙ කාලු අයන් බදන්ත නමුතසේ බගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතසේ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, නමුතස්සේ භගෙවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. පටමං කලලංහූති කලලංහූති අබ්බුදං අබබුදාාජායතේ පේස, පිසිනි්බත්තතිගනෝ ගනාපසාකාජායන්ති කිසාලූමානකාපිචාතතිී කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වතුනේ එභාගිවත් වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සනා කළ උතුම් ටිපිටක බුද්ධ වචනය විවර කරන පිම්බර ධර්ම විනිශ්චය දේශනාමාලාවයි මේ ආරම්භ කෙරෙන්නේ සත් පපුෘස පිින්වතුනේ යම් කිසි දහම් ගැටලුවක් ඇති වුනොත් අපේ ගැටලුව ධර්ම විනයට බා බලන්නට ඕනෑ මේ ලෝක ඕනෑම ගැටලුවක් අපිට විසදාගන්න තියෙන වටිනාම ස්ථානයේ වෙන්නේ එභාග්‍යිවත් වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙසනා කරපු ඒ උතුම් ත්‍රිපිටක බුද්ධ වචනය. සූත්‍රපිටකය පුරාතියන සියළුම සූත ධර්ම දේශනා. විනේපිටකය පුරාතියන සියලුම විනේ ප්‍රඥප්තින්. අභිධර්ම පිටකය පුරාතියන සියලුම සත්්‍ය්පකන ගන්තවල. විිහිතිිලා තියෙන භාගිවතුන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනය. අපට විවර කරගන්නට අටුවා ටකා ඒ පරිවාර ගන්තවල උපකාරයේ අත්‍යවස්සම් වෙනවා. ටිපිටක අටුවාටකා පරිවාර ගන්ත සහිත සැබෑ බුද්ධ වච්චනය ඇසුරෙන් ඔබට තියෙන දහම් ගැටළු නිරාකණය කරන්නයි ධර්ම විිනිශ්චේ වැඩසටහන සිදුකරවුන් ලබන්නේ. සැදහැබර පිංවතුනී. අදදින මේ පින්බර වැඩසටහනේ ධර්මදාන්දායකත්වය දරන්නේ. ඇමෙරිකාවේ පදිංචි සුපිංවත් චතුරංග මැතිතුමා සහ සුපිංවත් රුචිරංග මැතිතුමා විසින්. සුපිංවත් චතුරංග මැතිතුමා සහ සුපින්වත් හුචිරංග මැතිතුමා පමෝ කොටගත් එ පවුලිය සියලුම පිින්වතුන්ගේ ඉදායකත්තේ ඇතිව අද දවසේදී ධර්ම විිනිශ්චය ධර්ම සාකච්ඡා මණ්ඩපයේ පළමු සාකච්ඡා විදිහට පුනර්භවේ සහ පුනරූපත්තිය ගැන සියලුම ගැටලුවලට පෙළුතුව ලබා දෙන්නයි සූදානං වෙන්නේ. සැදහැබර පින්වතුන්නේ ඔබ හලතියෙන ප්‍රශ්න වලින් පුනරභවේ සහ පුනරූපපත්තියට අදාළව පවැනි ගැටළුව පුනර්භ ස පුනරුත්පත්තිය කියන්නේ කුමක්ද කියලා. නර් පුනරුපපත්තිය මේ දෙකෙන් කියවෙන්නේ කාරණ දෙකා. පුනර් භවය කියන්නේ නැවත නැවතත් හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීතය අනුව සසර පැවැත්ම සිදුවන ආකාරය. පුනර් උප්පත්තේ නත්තාම් පුනරුඋප්පත්තය කියල කියන්නේ ඒ ඉන්න කෙනා නැවතත් උප්පත්වය ලබනවා කියන එක. හින්දු ආගමි වෙනත් ආගම්වල ඉන්න කෙනාගේ නැවත උපත්වය පුනරූපත්වය විදිහර තමයි සඳහන් කරන්නේ. කවුරු හරි කෙනෙක් විශ්වාස කරනවා නම් මේ ඉන්න කෙනාමයි ඊළඟ බවේ උපදින්න කියලා එතන තියෙන්නේ පුනරුපත්තියක්. බුදුදහම උගන්නන්නේෙ පුනරඋපත්තියක් නෙමේ ඒ භාගිවත් වූ තිලෝගුඩු බුදුරජාණන් වහන්සේ, සියලුම සත්වලෝක, සංකාරලෝක අවකාස ලෝකයම් පරිස්සා කරලා බලලා. මහා කරුණාවෙන් අපිට දේශනා කළා චතුරාරි සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුළ භාගිවතුන් වහන්සේ දුක්ඛ ආර් සත්්‍ය කියලා දේශනා කළා. ඒ දුක්හ ආරි සත්්‍ය කියල දේශනා කළේ, පංචුපාදා නස්කන්දයට. ද කියන වචනයට තේරුමත් තියෙනවා. එක තේරුම තමයි පිළිකුල් කළ යුතුයි නින්දා කළ යුතුයි කියන එක. කහ කියන වචනයට තේරුමත් තියෙනවා. කහ කියන වචන තේරුම හිස් සාරයක් නැහැ ආත්මයක් මම වසයෙන් ගන්න දෙයක් නෑ කියන එක. එතකොට දුක්කහ කියලා කියන්නේ සත්වයේ පුද්ගලීක් ආත්මයක් මම කියල හිතුවට එහෙම දෙයක් නෙමීමේ පංචුපාදා නස්කන්දයක් එය පිළිකුලි කළ යුතුයි නින්දා කළ යුතුයි හිස් සාරයක් නැහැ කියන එක. දුක්ක කියන්නේ පංචුපාදා නස්කන්දීට තියෙන තවත් නමක්. සත්පුරුස පින්වත්නි එතකොට මේ පංචුපාදා නස්කන්දේ මෙතනින්. ඊළඟ භවේට යනවාද කියල ඇහුවත් රූපූපාදා නස්කන්දේ ඊළඟ භවයට යන්නේ නැහැ. වේදනා සං්ඥා සංකාර විඤ්ඥානුපාදා නස්කන්දයෝ මෙතනින් ඊළඟ භවයට යන්නේ නැහැ. රූපය යන්නෙත් නැහැ මේ තියන වේදනා සං්ඥා සංකාරහෝ මේ තියන හිත ඊළඟ භවයට යන්නේ නැහැ. එතකොට ඊළඟ බවේ උප්පත්තිය සිද්ධ වෙන්නේ කොහොමද. ඒක තේරුන්ගන්න අවිච්චා සංකාර කියන කාරණාවත් ඒවගේම සලායතන පස්සවේදනා තන්හා උපාධන කම්ම බව කියන කාරණාවටත් එන්න වෙනවා බව බව කිව් හාම බවූ දුවිදීන බවේ්‍යාකාරයි අත්තිකම්ම බවූ අත්ති උප්පත්ති බවෝ එහෙමයි භාගිවතුන් වහන්සේ දේශනා කළේ භවේ කිව්හම බවේ දොකාරයක් වෙනවා අත්තිකම බවූ අත්ති උප අති බවූ එකක් කරම භවේ කර්ම භවය කළෙ එකක් තියෙනවා අනිත්තික උප්ප අත්ති බවේ උප්පාති භවය කළෙකොත් තියෙනවා එතුට කම්ම භවේ කියන මොකක්ද තත්ත කතමෝ කම්ම බවූ පුං්ඥාබි සංකාරුව අං්ඥාබි සංකාරූ ආනෙන් ජාබි සංකාරු කර්ම භවය කියල කියන්නේ පං්ඥාබි සංකාර අප්ඥාබි සංකාර ආනෙන් ජාබි සංකාරවලට එතකට පුඥ්ඥාබි සංකාර කියන්නේ පින්වලට පින් කිව් හාම එතන චේතනා පැත්තින් ගත්තහාම පු්ඥාබි සංකාර රැස්කරගන්න පුළුවන් චේතනා බලවත්ව යෙදින සිත් අපිට හම්බවෙනවා දහතුනා ඒ සිත්වලදී අපිට අටමහා කුසාසිත් එකයන මහා කුසාසිත් අට කාමාවචර සිත්් පනස් හතර කාමසෝභන සිත්වල තියන මහා කුසාසිත් අට. ඊට පාස්සේ රූපාවචර ධ්‍යානවල තියන රූපාවචර සිත් පහළවෙේ කුසාල්සිත් පහ. මෙන්න මේ කියන සිත්්ටික මේ සිද්ධ හතුනට ලැබෙන විපාක විඤ්ඥාන තියෙනවා. මෙන්න මේ සිත්වලින් තමයි පිංරැස් කරගන්නේ. එතුර කර්ම සිත්වල කුසාසිත්වලදී මෙතන පං්ඥාබි සංකාරයන් කරගන්න පුළුවන් සිත්්තියනවා මහා කුසාසිත් අටකුත් ඒ වගේම රූපාවචර කුසාසිත් පහකුත් කියලා කරමසිත් වගයක්. තත්තකතම අපญ්ඥාබි සංකාරු, එතන අපං්ඥාබි සංකාර පවකාන් කියන්න මොනොවද. අකුසාසිත් දොලහේ, ාර්ම සතුම් ඇැරීම සොරකම් කිරීම, කාමේවාර්දවා හැසිරීම, බොරුකීම කීලාම්කීම සැරපවස වචන කතාකිරීම හිස්වචන කතාකිරීම, දැඩි ලෝබේ කීන්තියෑම මිත්‍ය අදුෂ්ටිය මෙන්න මේ අකුසල කරම කරගන්නේ අකුසාසිත් දොලහෙන්. පිඟතුනී එතකොට අකුසාසිත් දොලහකූත් ඒවාගේ එදන බලසම්පන්න ඒ කර්ම චේතනාව අකුසා සිත්වලියේත්න චේත්නාව ඒවාගේම අර කුසාසිත් දහතුනේයත්න චේතනාව ඒ විදිහට ගත්තාහාම එතන සිත්්තියෙන විසි පහක් අකුසා සිද දොළහයි ඒවාගේම පුඥ්ඥාභි සංකාරවලට සිත්තියෙනවා එතන දහතුුණක් ඒ සිත් විසි පහට තව කරමහිත් හතරක්ගෙනවා ඒ තමයි ආනංජාබි සංකාර ආනෙන්ජාබි සංකාර ආනංජාබි සංකාරක යන්නේ අරුවපාවච්චර ද්‍යාන බලසම්පන්න විදිහට සිත දියුණු ගරගත්ත ඒ වගේ විපාකයන් එතකොට පුුණ්ඥාබි සංකාර අ්ඥාබි සංකාර ආනෙන්ජාබි සංකාර විදිහට අපි හඳුන්වනක් කර්ම භවය කියනයක භාගිවතුන් වහන්සේ කර්ම භවය කිය කියන්නේ මේ පිම් පහ්ුවලට කියලා දේශනා කළා. සත්්‍රියෝ සංසාරය සැල්සානකොට මෙන්න මේ කර්මසිත් විසි නවයිෙන්. රැස්කර ගන්නවා විපාක විඤ්ඥානතිස් දෙකක්. ඒකට ලැබෙනවා උප්පත්තියට කර්මසිත් එකයන්න ප්‍රතිසන්ධිය ලබා දෙෙනසිත් දා නවයක්. ප්‍රතිසන්දිසිත් දා නවයක් හඹ වෙනවා ඒ ප්‍රතිසාන්දිසිත් දහ නවේයට අනුව එකඒ එක තැන්වල සත්වයින්ගේ උපත්තිය සිද්ධ වෙනවා. මේ කර්ම භවයේ වගේම උපපත්ති බවයක් දැනගන්න ඕන. දැන් අපේ මාත්තුකාව පුනරූපපත්වය පුනර්භවය කියන මේ දෙක සම්බන්ධ වන පුනර්භවේසා පුනරූපත්වය කියන්නේ එකක්්ද දෙකක්්ද කියලහනකොට ඒ එකක් දෙකා. ඒක මොකක්ද කෙල විස්තර කරනකොට පුනරුපපත්ති ඉන්නකිෙනනාගේම උප්පත්තිය ලැබීම. හැබැයි පුනර්භවයකි වහාම ඒ පුනාර්භාවේ සිද්ධ වන විධහ තීරුන්ගන්න දැම්මම් මේ දේශනා කරපුකාවුණු දැනගෙන ඉන්නම ඕන. ගැඹුරරිවෙන්න පුළුවන් මීට කලින් අහල නැති අයට. නමුත් මේටික දන්නෙ නැත්නාම් නිරවුල්ල ඒක තේරුන්ගන්න බැරිවෙලා යනවා. සත්පුරස පිංවතුනීෝ. නර භවය කිව් හාම එතනදී තත්තකතම භාගිවතුන් වහසදී ස්නාකයනවා එතන උපපත්ති බවූ උපත්ති බවයේ කියන මොකදද. උපපති බවය කිව්හම කාම බව, රූප බව, අරූප බව ඒකක්‍රමයක්. සං්ඥා බව, අස්ඥාභව නීව ස්ඥා නා ස්ඥා බව එත් තවකමයක්. ඒක වෝ කාර බව චතුවෝ කාර බව, පච ෝකාර බව ඒත් තවත් ක්‍රමයක්. මේක අපි කාම බව රව අරූප බවලට ගිහාම කාම බව තියෙනවා එකුලහාක්. පහළම තියෙන්නේ අවිචීමහා නරකාද ඔබ දන්නවා ඒ තියෙන පොළොව අභ්‍යන්තරීම කියලා. දේවදත්ත තෙරුන් වහන්සේ සුප්‍රබුද්ධ රජතුමා මෙවගේ අ පනපිටිං අවිචීරිගී කට්ටයේ කතාහෙමො ඇත් අහල තියෙනවනේ. මේ සංජීවේ කාලසූතයේ සංගාතයේ රෞරවේ මහාරෞරවය තාපේ මහාතාපය අවිචිය කියන ඒ අටමා නරකවලින් පල්ල හාම එක තමයි. පහළම එක තමයි ඔසුපත් නරක දහසේ බැගින් තියෙන ඒ අවිචීමමා නරකාදය. හැම භූමියකම, ඒ කියනෙ හැම නරකේකම ඔසුපත් නරක දහසේගානය තියෙනවා. සියලුම උසුපත් නරක සංක්‍ය වෙකසේ විසිහටයි මහා නරකත් එෙක්ක එකසිය තිස් හයත් තියෙනවා. ඒ පහළම තියෙන්නේෙ නරකය. ඉට පාස තිරිසම්භූමිය. ඉට පාස ප්‍රේතය, ඉළඟට අසුරය, මනුස්සභූමිය, ඉම්පාස තියෙන්නේ චාතුරු මහා රාජිකය ාවතින්සය යාමේතු සිතය නිර්මාන රතිය පහනිම්මිට වසවර්තිය. මේ තමයි කාමභූමිේ කොළහා. කාමභූමි කොළහැෙන් පස්සේ රූපභූමි තියෙන්නේ දැන් කාමභූමි කොළහයි උපදින අයගින් සතරා පාය උපදින්නේ අහේතුක දුගති කට්ටිය. ඒ අයට අකුසල්සිත් දොළහට ලැබෙන විපාක විඤ්ඥානය අහේතුක අකුසල විපාක උපෙක්කා සහකත සන්තීරණ හිතෙෙන් ලැබෙන ප්‍රතිසන්ධයක් ලැබෙන්නේ. ඊළඟට මනුස්සභූමි ගත්හා මනුස්සභූමි තුං ආකාරයක පිරිසක් ඉන්නවා. අහේතුක සුගති දිහේතුක තිහේතුක. ඉළඟට දිවලෝක, දීවලෝකවල ඉන්නවා දිහේතුක තිහේතුකා අය. ජාතුරු මහාරාචිකය තාාවතිංසය යාමේතු සිතය නිම් මාඩතිය පාණම්මිත වසවර්තිය. මේ කාම භූමි කොළ හා. ඉන්පස තියෙන රූපාවචර භූමිටික. රූපාවචර භූමිවල උපදින්න ධ්‍යාන ඕන වෙනවා. රූපාවචර භූමිවල අහේතුක දුගති අහේතුක සුගති දිහේතුක කට්ටිය නැහැ. ඉන්නෙ තිහේතුක කට්ටිය. ්‍රහ් පාරිසාජ්‍යය බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මය පරිත්තාාවය අප මානාාවය ආභස්සරේ පරිත සුභ අප මානසුභ සුභකින්හය වීහාපලයේ අස්ඥ සත්්‍යය. ඉම්පස්සේ සුද්ධවාස පහ ඒ තමයි අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනෙට්ට. මේ පංච සුද්ධාවාස මේ විදිහට රූපාවචර බ්‍රහ්මලෝක දහසයක් තියෙනවා. ම් පස්ස තියෙන්නේ අරූපාවචර බ්‍රහ්මලෝක, අරූපාවචර බ්‍රහ්මලෝක අඩ ආනෙන් ජාබි සංකානසාහ උපත්තිය ලබන ඒවා. දැ රූප බව ඊට පස්සෙ අරූප බව. ආකාස්සා නංචායතන විඤ්ඥානංචායතන ආකින් චංඥායතන නෙවස්ඥානා සංඥායතනය. කාම බව රූප බව අරූප බවවිදිහට මැරෙන කෙනෙක් උපත්තිය ලබන්නේ මෙන්න මේ භූමි තිස්ස එකේ. පල්ලිහාමතියනෙ අවීචය ඉහලින්ම තියෙන්නේ නේව ස්ඥානා සං්ඥාහිතනය. මේ භූමිතිස් එකක් තියෙන එක ස්ථානයක් සක්වලක් ඒ වගේ සක්වලවල් ගත්තහම චුලනිකා ලෝකධාතුව දුහි සහන්සී ලෝකධාතුව මහස්සී ලෝකධාතුව විදිහට ගණනීින් කියන්න බැරි තරන් තියෙනවා. ඒ තැන්වලින් මේ කාම රූප අරූප කියන ක්‍රමේට වගේම තවත්කම එකට විස්තරය කරන්න පුළුවන් ඒ තමයි පිංවර්ටනී සඥා බව අස්ඥා බව නේවස්ඥා නාස්ඥා බව කියල කියන්නේ. ස්ඥා බව සඥාව ඇතිතැන්. දැන් අසංඥ සත්‍යයයි නනිවසංඥා නාසංඥා එතනයැයි ඇරෙන්න කලින් නම්වලින් සඳහන්කරපු ඉතිරිභූමිියඔක්කෝම. අසඥ භවේ අසඥ සත්‍යේ ඒ. නේවසญ්ඥා නා සං්ඥා භවය, ඒ නේවස්ඥා නා සං්ඥා එතනය. ඒකමටත් ඒක දැනගන්න ඕන. ඉළඟට ඊට පස්සෙ තියෙන ක්‍රමේ තමයි ඒක වෝකාර බව, චතුෝකාර බව, පංචහෝකාර බව. පංචුපාදා නස්කන්දය, ඉස්කන්ද එකක් බවට පත්කරගෙන යම් කාලයක් විතරක් ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකමශාසනයෙන් පිටත නිවන කියලා කියන්නේ රූපය විතරක් ඇති සිත නැතිකරගත්ත තැනක් කියලා හිතලා. සිත නැතිකරගන්න මහන්සි වන කට්ටිය මහාකල්ප පන්සීය කායුකාලයේ තියෙන රූපනාවකයක් විතරක්තියන ඒ අසඥ සත්්‍යය උපත්තිය ලබනවා. අසංඥ සත්්‍යයේ උප්පත්්‍යය ලබනවා. අසංඥ සත්්‍යයේ උපපත්තිය ලබල ඒක කාලේ අවසං වෙනකොට ඒ අයි ඒකින් චුතවේද්දි නැවතත් පංචවෝකාරදී තත්වයන්ට තමයි පත් එන පංචවෝකාර වෙනවා. ඉළඟට අරූපාවචර භූමි හතරත් තියෙනවා ඒ අරූපාවචර භූමිවල උපත්වය ලබන්න පින්වතුනි හිස්කන්ද හතරක් විදිහට ඒ තමයි ඒ ස්කන්ධ හතර වීදනා සඥ්ඥා සංකාරයන් සහිත විඤ්ඥානස්කන්දය. මෙ වීදන අස්කන්ධයේ සං්ඥාස්කන්දය සංකාරාස්කන්දය විඤ්ඥානස්කන්දය මෙ නාම කයිවිතරෑ තියනෙ අරූපාවචර භූමි. අරූපාවචර භූමි අසංඥ සත්‍යය ඇරුණහාම පංචවෝකාර භූමි වෙන්නේ අරි ඉස්කන්ද පහමතියෙන මේ දෙක මේ ටික ඇරුණට පස ඉතිරිිටික ඒ කියන අරූපී භූමිත් අර අසං්‍ය සත්‍යත් ඇරුණාම අනෙත් තැන් ඉස්කන්ද පහමතියෙන් තැන් ඉස්කන්ද පහමති බට ඒ තැන්වල ආයතන ලැබී වෙනස් වෙනවා. බ්‍රහ්ම ලෝකවල ආධ්‍යාත්මිකායතන තුනයි ලැබෙන්නේ. නමුත්කාම භූමිවල අධ්‍යාත්මිකායතන හයම හම්බ වෙනවා. මේ විදිහට ඒ භවේ සම්බන්ධව තේරුන්ගන්නොනු උපත්ති ලබන බවය. පුනර් භවය පුනරූපපත්තිය කිව්හාම පුනරූපපත්තියක් නැහැ පුනර්භවයක් තියෙන්නේ ඒ පුනර් භවයට කෙලීම කර්මය අදාලයි කර්මානු රූපව අර කිව්ව කාම බව, රූප බව අරූප බව සංඥාබව, සං්ඥාබව නේව සං්ඥානා සං්ඥාභව ඒක වෝකාර බව චතුවෝකාර භව පංචවෝකාර බව මෙන්නමී ආකාරයට ඒ යම් තැනක උපපත්තිය ලබනවා. එහෙම උපපත්තිය ලබන්නේ අර කර්මවලට ලැබෙන විපාක වි්ඥාන දහනවයෙන්. චතුරාර සත්‍ය ධර්මී නොදන්නාකමනිසා රැස්කරගන්න පිම්පවවලට ලැබෙන ඒ විපාක සිිත් දහනවය. සලායතන පස්සවේදනා තන්හා උපාධානාදිය නිසා ඒ රැස්කරගන්න ඒ කර්ම හිත්තොලට කර්මයාන්ට ලැබෙන විපාක විඤ්ඥාන දහනාවේ. ඒ වගේ තමයි ප්‍රතිසන්ධිය සිද්ධ වෙන්නේ. පිංවත්නී පුනර් භවයයි පුනරඋපත්තියයි කියන්නේ පැහැදිලිවම දෙකක්. ඒක ඒ විදිහට මේ කවුුණනෝස්සේ තේරුන්ගන්න ඕන ඉන්න කෙනාම නැවත උපදින්න. ඉන්න කෙනා නෙමේ නැවතු උපදින්නේ හැබැයි ඉන්න කෙනාව නෙමයි කියර කියන්නත් බැරි කාරණාව මකද මේ කෙනාගේ කරමවල විපාක විඤ්ඥාන උපදින්නේ. පහළ වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක මීලං ගැටලුවත් එක් පැදිලි කරනවා. ඊළඟ ප්‍රශ්නය මරණීම් පසුව. අන්තරා භවයක් තියනවාද නැත. තිපිටකේ අදාළ තැන්වලින් පෙන්වාදිය හැකිද. පිවත්නී ඒ අහලතියන ප්‍රශ්නයේදී. මරණීම් පසුව අන්තරා භවයක් තියෙනවාද නැත. භාගවතුන් වහන්සේ දීශනා කළා එය ඉතාම පිරිසුදුවේ යුතුම් ස සද්ධර්මය, සූත්‍ර විනය අභිධර්මය අටවා ටකා පරිවාර ගන්තවල සුරක්සිතව පවතිනවා. එයිම් පරිබාහිද බුදුදහම වගේ. අපි තේරවාදී උතුම් පාරිසුද්දධ බුදුදහම වගේ තියෙන වෙනත් දර්ශන තියනාා බෞද්ධ විදිහට ලෝකයා පිගන්න දර්ශන ඒවායේ අන්තරා බවාදී කවුණ සඳහන් වෙනවා අපි ඒවා කතා කළ යුතු ඒ අපිට අදාළ නැහැ. හේතුව, ඒවා ඒ කියවෙන්නේ සද්ධර්ම ප්‍රතිරූපක නිසා. ඒ සද්ධර්ම ප්‍රතිරූපකා පිට පිළිගන්න පුළුවන්කමක් නැහැ ඒක පිළිගන්න බැහැ. ඒවාගේම වෙනත් හින්දුවාදී වෙනත් ආගංවල උගන්නනවා ඉන්න කෙනාම නැවත උපත්ය ලැබීම් ඒවා සම්පූණයෙන්ම ධර්මය ඉක්මවාගේ වෙනත් දුෘෂ්ටි වෙනත් මිත්‍යා විධාකාර වැරදි මතවාද. නමුත් අපිෙන මානීම් පස්සේ නැවතු උපතක් ලැබෙනකම් අතරමැඳ කොහේ හරි තැනක සැඩුසානවාද ගැවසෙනවාද කියල ඇහුවොත්. ඒකට ධර්ම විනියානු කූලවම පිළිතුරු දෙන්න ඕන. ධර්ම විනියානු කූලොම ඔබ ඒ පස්නේ දිහා බලන්න ඕන ඔය ඇත්තන්ට එත කොටහම්බ වෙනවා අන්තරාභවයක් කෙලෙ එකක් නැහැ කියලා. එතකොට මහා තන්හා සංකයේ සූතය සඳහන් වෙන්න මොකදද ගන්ධබ්බෝච පච්චු පට්ටිතෝ හෝති ගන්ද්බයාගේ පැමිණීමක් සිදු වෙනවාද එකන ගන්ධබබයාඒ මවකුසට පිවිසෙනවාද එළබෙනවාද ගන්ධබ්‍යයාගේ පහලවීම ගැන ගන්ධබ්‍යයා කියැන එක් කවුද අටානාටය පිරිත වගේ සූත ධර්මදි ඉස්නාවල තියෙන ගන්ධබ්බූවා ගන්ධබ්බීවා, ගන්ධබ පෝතකෝවා ගන්ධබ්බ පෝතිකාවා, ගන්දබ්බ මහා මච්චෝවා, ගන්ධබ්පාල සච්චෝවා, ගන්ධබ පචාරූවා වගේ ඒ සඳහන් වන ගන්ධබ්බ සත්ව වර්ගයාද. නැත්තා වෙනත් ගන්ධබ්බ කියන නමින් හඳුන්වන යම්යන් දේව කොට්ටාසද. කාටදිමේ ගන්දබ්බයා කියන්නේ. පිින්වර්ත්නී ගන්ධ අ්බෝච, පච්චු පට්ටිතෝ කියනකොට මහාතන්හා සංක සූත්‍ර අටුවාවක පැහැදලුවම දීස්නාකරනවා, එතන්ට එළඹෙන්න්න ඉන්න සත්වයා කියලා. කියන්නේ ළඟ ගැවසෙන කෙනෙක් ගැන නෙමෙයි ඒ කියන්නේ චුතියා සමගම ප්‍රතිසන්ධිය සිද්ධ වන ආකාරය සම්බන්ධවයි ඒ දේශනා කරලා තියෙන්නේෙ. නැත්නම් වටපිටාවේ ගැවසෙන කෙනෙක්. එහෙම අන්තරා භවයක් විදිහට වටපිටාවේ ගැවසෙන කෙනෙක් ඉන්න කෙනෙක් නෙමේ. චුතියක් වෙනවාන යම්තැනක චුතියා සමගම ප්‍රතිසන්ධියයක් සිද්ධවෙන්න ඕන ඇතිසන්දිි විඤ්ඥානයේ පහළවෙද්දිම ඒ විඤ්ඥානයේ වේතනා සංඥා සංකාර්යන් තියෙන්න ඕන. ඒ වේදනා සඥ්ඥා සංකාරයන් සහිත විඤ්ඥානයේ පහළ වෙන්නනං එතන ඒ ආයතනේ තියෙන්නඕන චිත්ත චහෙස්සක ධර්ම පහළවෙන්නේ ආයතනහයේ විතරයි. ආයතනහය නැතිතැන්කට තියෙනවා නං ඒ අරූපාවච්චද භූමිවලදි හදවස්තුූ නැතුව වනත් මනා එතනයේ තියෙනවා අසංඥසත්වයේද රූපනවකයක් විතරයි තියෙන්න්නේ. හෝදවස්තුවක් අනිවාරයම ලැබෙන්න ඕන, අරූපාවචද භූමි නොවන තැංවලද. අසංඥසත්්‍යයේ නැහැ අනෙක් තැංවලදි හදවස්තුරූප දසකයක් මහවකුස පිළිසඳ ගද්දිම ලැබෙන්න්න ඕන. ඒක ලැබෙනවා කියන්නේ රූපේට ඕන කරන අනෙක් හේතු ටික ලැබන්නත් ඕන. අන්තරා භවයක් තියෙනවා නම් කෙනෙක් මියගියාට පස්සේ. ඒකිනාගේ චිත්තචයිසක දරම පහළවෙන්න ඕන කරන ආයතන ටික ලැබෙන්න්න ඕන ඒ ආයතන චක්කුදසක සෝතදසක ගහනදසක ජිව් හාදසක කායදසක. ඒවාගේම හදවස්තුය වස්තු දස කියන මෙන්න මේ රූප කලාප වල තමයි ඒ විඤ්ඥාණය පහල වෙන්නේ ඒ තැංගල තමයි ප්‍රසාද රූපය ඇසුරු කරගෙන සිත් පහලවෙන්නේ ඒ සිත් පහළ වෙන්න නම්. පිින්වත්නී රූපටික ඕන වෙනවා රූප පවතින්න නං, ඒකට අවශ්‍ය කනවා කර්මී සිතඋනුසුම ආහාර මේ කර්මජ රූපදසක කලාප ටිකක් මෙතන තිය නෙමේ හය මේකට අවශ්‍ය කලන අනෙකුත් උපකාරය කාරණා ලැබෙන්න්න ඕන. අන්තරා භවයක් තියෙනවා නං ඒ ඉන්න කාලසීමාව තුළ කොහොමද ඒක යැපෙන්න්නේ කොහොමද පවතින්නේ කොහෙන්න්දඒ හේතු ලැබෙන්නේ. ආයතනටික පහලවෙන්නේ කොහොමද. යා තේසන්තේසන් සත්තානම් තම්මි තම්මි සත්ත නිකායි. ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බාති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාබූ අයං උච්චතා උස්සෝ ජාති. භාගිවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්පුුණු මොහොත ඉඳලා. ධර්මය ඔස්සේ මේ කවුණු දේශනා කරනවානම් දම්සැප පැවතුන් සූතේ ඇසල පොේ දවස දේශනා කිරීමේ ඉඳලා ජාතිය ගැනි විස්තර කර දිහෙම දේශනා කළේ. එතකට පංචුපාදා නස්කන්දයේ පහලවීම ආයතන අංගේ ලැබීමට ජාති සංජාති විදිහට වැඩ පිළිවෙල අවස්ස වෙනවා. චුතියා සමගම ප්‍රතිසන්දය සිද්ධ වෙනවා අතර මැද අන්තරාභාවයක් කියල එකක් නැහැ. අන්තරාභාවයක් තියෙනවා නම් චිත්ත චෛස්සක ධනුව පහළවෙන්න ඕන කරන ආයතන්ටික ලැබෙන්න්නේ කොහොමද ලැබෙන්න කමයක් නැහැ. එහෙමනම් එතන ලැබෙනවානම් යාට පේනවනං යාට ඇහෙනවනං යාට දැනෙනවනං. ඒ චිත චෛස්සික ධර්මියෝ ආයතනවල පහලවීම සිද්ධ වෙනවා නම්. ඒ අන්තරාභාවයක් නෙමි යම් කිසි උප්පත්තියක් දිනකීපයකට හරි ලා. බ තියෙන්නේ. යම් උපපාතියක් තමයි ඒ ලබලා තියෙන්නේ. එතකොට අන්තරා භවයක් කියල එකක් නැහැ. නැහැ කියන්න ප්‍රදාන්තම කාරණාව තමයි භාගිවතුන් වහන්සේ පංචුපාදා නස්කාන්දයේ පැවැත්මට බලපාන දේශනා කරපුයි හිීට්‍රඵල ධර්මියන්ග ක්‍රියාකාරීත්වේ ඒවාගේම තිිපිටක ඒ කිසිම තැනක අන්තරා භවයක් ගැන දේශනා කරලා නැහැ. අන්තර භවයක් ගැන බෞද්ධ වෙනත් තේරවාදී නොවන කොටස්වල මතවාද තියෙනවා ඒවාට අපි අවධානය යොමු කළ යුතු නැහැ. මකදදිව සද්ධර්ම ප්‍රතිරූපක නිසා. තිිපිටකේ අදාළ තැන්වලින් පෙන්වාදිය හැකිද කියලා ඇහුවොත් මානීින් පසු අන්තරාභවයක් නැහැ කියන. එකට ත්‍රිපිටකයේ ඒ අදාළ තැන් තමයි පින්වර්ත්න ජාතිය සිද්ධවෙන්නේ කොහොමද කියන එක. මරණයේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. මරණයකි වූහාම යා තේසන් තේසන් සත්තානං තම්මි තම්මි සත්ත නිකායේ. චවනතා බේදෝ අන්තර දානං මච්චු මරණං කාලකිරියා කන්දානම් බේදෝ කලේබරස්සනික්කේපෝ අයං උච්චතා උසෝ මරනම් උප්පාත්තිය කිව්හා මරිසල්ලැකිව විදිහට ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්පත්ති කන්දාානම් පාතුභාාවූ ආයතනානම් පටිලාබ ජාතියක් සංජාතියක් බැසගැනීමක්, විශේසයම් පහලවීමක් ඔක්කන්තිබ නිබ්බත්ති, කන්ධානම් පාතුබාවෝ ඉස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ ලැබීමක් තියෙනවන ඒකට උපපත්තිය කළ කියන්නේ කෙනෙක් චුතවීම සමගම අතරක් නැතුව පතිසන්ධිය පහළ වෙනවා. ඊළඟ ප්‍රශ්න වලට පිළිතුූ ලබා දෙෙද්ද ඒක තවදුවටත් පැහැදිලි කරෙනවා. සත්පුරුස පිින්වුවත්න භාගිවතුන් වහන්සේ පංචුපාදා නස්කන්දී ගැන දේශනා කලතින සූත ධර්ම දේශනාාවල ඒ ජාති ඒවාගේීම මරණ ඒවට අදාළ අටුවාදී ඒ පරිවාර ගන්තවල විස්තර සඳහංවන ඒ කවුනුසියල්ල ඔය ඇත්තුවීම සනකොට මේ කවුණු හොඳටම පැහැදිලි වෙනවා. ඊළඟට තුංගනි ප්‍රශ්නය තමයි පුනර්භාවය සිදුවවෙන්නේ කොහොමද. නැවති ඉපදීම සිදුවන විට මේ භවය මීළඟ භවයට යන්නේ මොනවාද කියලා පුනර්භවේ සිද්ධ වෙන්නේ කොහොමද නැවත ඉපදීම වෙනකොට මේ භවයෙන් ඊළඟභවයට යන්නේ මොනවාද සදැහැබට පින්වතුනේ පුනර්භවය පුුණර්භවය සිද්ධවෙන්න නම් ඉන්න තැනකින් කවුරුහරි කෙනෙක් මානයට පත්වෙෙන්න්න ඕන මානයට පත්වවෙන්න ඕන මානයට පත්වෙන්න මෙන්න මේ විදිහට ආයු ස අවසංවෙලා මැරෙන්න්න පුළුවන් ආයුක්කය මරණයක් කරමේ අවසංගවෙලා මානයට පත්වෙන්න පුළුවන් කම්මක්කය මරණයක් ආයුසයි කරමයයි දෙකම අවසංවෙලා මානයට පත්වෙන්න පුළුවන් උබැකය මරණයක් යම් කිසි හදිසි කරුණක් එක් මානයට පත්වෙන්න පුළුවන් උපච්චේදක මරණයක්. මේ මරණයට පත්තෙන වෙලා වෙනකොට ඒ කෙනාගේ ගරුක ආසන්න ආචින්න කටත්තා කියන කර්මවල හැටියත් තමයි චුතිිපතිසන්දිය සිද්ධ වෙන්නේ. එතකොට ගරුක කර්මය කියන්නේ අකුසල පැත්තෙන්න්නම් පංචානන්තර පාපකරම නියති මිත්‍යා දුෂ්ටි. කුසල පැත්වෙන්න්නං ධ්‍යාන. කුසල පැත්ෙන්නං පංචානන්තරපාපකර්මණීඇ තිමිත්‍යා දුෘස්තියාදිය කුසල පැත්තෙන්න්නං ද්‍යාන ගරුරම ගරුකකරම ගොඩක් අයට නැහැ. ගරුගකරමයක් නැත්නං ආසන්න කර්මයක් බලපාන්නේ ආසන්න කරමය. ආසන්න කර්මය කියලක කියන්නේ මරනාසන්න මොහොතේදී කළ හෝ කලින් කරලා ඒ මොහොතෙ කවුරුහරි මතක් කරූපු කරමයක් සාමීන් වහන්සේ නමක් වඩමහෝල කුළුපග දායක පින්වතරට පිරිත්්ධර්ම දේශනාවන් අහන්න සලස්ොල පලිස්කාර පූජාවක් කිරීමක් හරි නැත්තං කලින් ස්යානමාලයේ චෛතරාජ්‍යා ණැන් වහන්සේළඟ කලනිි පින්බිම තුළ නැත්තැන් තමාන්ගේ නිවස තුළ කරපු මොනෝහරි පින්කමක් ඒවෙලාය මතාක් කරවලා හරි. ඒ විදිට ඒ මොහොතේ සිහි ගන්වපු හෝ ඒ මොහොතේ කරපු යම්කිසි කරමයක් කුසල පැත්තින්. අකුසල පැත්තෙන්නම් දූදරුව ඒළඟ දීපලි ඉඩකඩංවලට රණ්ඩුවීම් වගේ දෙයක් ඒකෙනාට බලපාල. එහෙම නැත්තං ඒ වගේ බේධනාකාරීයම් කිසි ප්‍රශ්නයකට මැදිහත් ඉන්න වෙලාවක් නැත්තං කලින් මොනවහරි මද්‍රවය බීම් වගේ දෙයක් සමහලාවට කලින් ඒ අයි විනෝද ගමන්ගිහිල්ල විනෝද වුණු කාරණාවක්. මොනහරඒ වගේ අකුසාසිත් ඇතිවෙන්න බලපාන දෙයක්. අකුසාසිත් ඇතිවෙන්න බලපාන යම් කිසි අකුසල කරමයක්. මේ විදිහට මානාසන්න මොහොතේ කල හෝ කලින් කරලා සිහිපත්කරෝපු කුසල හෝ අකුසල කරම. ඉළඟට ආචින්න කරම, ආචින්න කරමය කියන්නේ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරපු කර්ම. සමහරුන් අකුසල් පුරුදු පුහුණු කරනවා. සමහරුව මාසක පේරුදාන මේ පින්කං උදේහවස වන්දනා කිරීම් ඒවාගේම භාවනා කිරීම් වගේ විශේෂ පුුණ්‍ය කරමයෝ පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒ වගේ කරම. මේ විදිහට කාලයක්තිස්සේ පුරුදු පුහුණු කරපු ඇයම් කිසි ආචින්න කර්මයා. මේ ගරුක ආසන්න ආචින්න කරම නැත්නම් මතු වෙන්න කටත්තා කරම. කලින් කලින් කලම්, අනාධමා සසයට සම්බන්ධ යම්කිසි කරම. මේ කරමවලට අදාලව. ඒ සිත ගන්නවා කර්මනිමිති ගති නිමිති කියලා අරමුණු තුනෙෙන් එකක්. කම කර්ම නිමිති ගති නිමිති කියලා අරමුණු තුනෙෙන් එකක්. ඒ අරමුණුතුනෙෙන් එකක් කරගෙන තමයි චුතියා සමගම ප්‍රතිසන්ධිය සිද්ධ වෙන්නේ. මැරෙන්න ආසන්නව ඉන්නකොට ඒකෙනගේ හදවස්තු රූපය වස්තු දසක රූප කලාපේ අති සයින්තුරුවල වෙනවා. සාමාන්‍යෙන් කරමහිත් පහ හතක් ඇතිවෙන්න ඕන මේ චිත්තවීතියේ කරමසිත් මේවෙලාවේ ඇතිවෙන්නේ පහයි. ඒ කර්මසිත්, පහක් දුරුවල වස්තුදසක නිසා ලැබෙනවා, ඒ කර්මසිත් පහ අර ගරුකා ආසන්න ආචින්න කටාත්තා කරමවලට අදාල කර්මකරමනිමිති ගතිනිමිතිකන අරමුණුතුනින් එකක් ගත්ත සිත්. ඒ කර්මසිත්වලට චුටියස් සමගම ප්‍රතිසාන්දිය ලබා දෙන්න පුළුවන් විපාක ශක්තිය තියෙනවා ඒ කර්මසිත් පහ. ඇති වුනාට පස්සේ. තදාරම්මන බවංග ඇතිවහෝ නැතිව. ුතිසිත ඇතිවෙනවා චුතිසිත සකස්කරගන්න ඕන චුතිසිත හදාගන්න ඕන කෙළ කවුරු හරි කියනව නම් ඒක වැරදි ප්‍රකාසයක් චුතිසිතේ සකස් කරන්න දෙයක් නැ චුතිසිත කොහොමත් විපාක විඤ්ඥානයක් නිසා ඒ චුතිසිතට කලින් මේ කර්ම සිත්වලට ලැබෙන විපාක විඤ්ඥානයේ තමයි මේ භවේ අවසංවන මේ බවේ අන්තිමට ඇතිවන චුතිසිතට පස්සේ ප්‍රතිසන්ධිවිඤ්ඥානයේ විදිහට ලැබෙන්නේ චුතිසිතට පස්ස පිංුවත්නි ප්‍රතිසන්ධි විඤ්ඥානයේ විදිහට මේ පැත්තේදං ඊළඟ පැත් අල්ලගන්න කූ ඩැල්ල වගේ මෙතනින් චුත වෙනකොටම ප්‍රතිසන්දි විඤ්ඥානයේ පහළ වෙනවා. ඒ ප්‍රතිසන්දි විඤ්ඥානය පහල වෙන්නේ විපාක විඤ්ඥානයක් විදිහට මෙතන තිබ්බ රූප මොනවත් අරගෙනයාමින් නෙමේ. මෙතන තිබ රූපස්කන්දයේ කිසිවක් අරයියන්න නැහැ. මෙතැනතිබ වේදනා සංඥා සංකාර විඤ්ඥානයෝ මොනවත් යන්නේ නැහැ. මේ සිට ඊළඟ භවේයට යන්නේ නැහැ. නමුත් අර ඇති වුණු කර්මවල විපාක විඤ්ඥානයක් පහළ වෙනවා. කර්මවලට විපාක විඤ්ඥානයක් ලැබෙන්නේ ඒ විපාක විඤ්ඥාන දහ නවයක් තිනෙනව කියලා කිව්වන අපි අර කලින් කිව්වේ කර්මභවවලදි කර්මසිත් විසිනාවයයි, ඒවට විපාක විඤ්ඥාන තිස් දෙකයි, ඒ ප්‍රතිසන්දි විඤ්ාන දහනාවයක් තියෙනවා කිව්වනේ. ඒ ප්‍රතිසන්ධි විඤ්ඥාන දහනාවෙන් එක විඤ්ඥානයක් තමයි මේ විදිහට පතිසන්ධිය ලබා දෙන්න ඉදිරිපත්යෙන්නේ. ඒ ප්‍රතිසන්ධි විඤ්ඥානය බැසගන්නකොට. ඒ පතිසන්ධි විඤ්ඥානයේ වේදනා සංඥා සංකාරයක් තියෙනවා. සිත ගැන දන්න ඇත්තූ දන්නවා සිත තනිවම හටගන්න බැහැ කියලා. ඒක උප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒකවත්තුක. ඒ විදියට ලක්සනා හතරකින් යුක්ත සිතත් එක්කම පවතින චෛතසික ධර්ම තියෙන්න ඕන. වේදනා සංඥා සංකාරකයන නාමස්කන්ද තුනින් කියවන්න චෛතසික පනස් දෙක. එතකොට විඤ්ඥානය අත්තික්ක වීදනා සං්ඥා, සංකාර කියන ඒ ධර්ම ඇතුූනේ කුස සිතද්ද ඇතිවනේ අකුසල් සිතද්ද ඒකට ලැබෙන විපාක විඤ්ඥානය ඒකේ හැටියට යෙදෙනවා. ඒ සිත්වල හැටියට පිින්ුවත්න විපාක විඤ්ඥානයට ඒ චෛතසික ධරම එක්ක, වේදනා ස්ඥා සංකාර විඤ්ඥාන කියන ඒ ඉස්කන්දහතරී පහලවීම වෙනකොට අර ස්සෙල් ල කිව්ව, ඉස්කන්ද පහම පහළවන භූමිවලදි අනිවාරයම රූපයේ පහළවීම ඕන වෙනවා. ඒ රූපයේ පහලවීම, සිද්ධ වෙන්න ඕන විදිහත්තියනවා ඒක භාගිවතුන් වහන්සේ දේශනා කළ ඉන්දක වගේ සූත්‍ර ධර්මදේශනා වලදී. නැවත ඉපදීම සිදුවන විට මේ භවයෙන් මීළඟ භවේට යන්නේ මොනවාද කියල. ඇහවෝත් මේ භවේ රූපය යන්නේ නැහැ. මේ භවේ වේදනා සඥ්ඥා සංකාරහෝ මේ භවේ සිත යන්න හැ. රූපයට චිත්තක්සන දාහත්ත කායුකාලයක් තියෙන්නේ ඇතුවුණු ගමම්ම නැතුව යනවා වේදනනා සංඥා. ංකාර්යන් සහිත විඤ්ඥානයත් ඒ වගේම එක චිත් අස්සනය කායුකාලයක් තියෙන්නේ කුඩා චිත්තාසන්නන් තුනයි උපපාදතිති භංග විනාස් වෙලා යනවා මේ නැතිවගේ විඤ්ඥානයේ ඒ නඟ භවේට යන්නේ නැහැ නමුත් අර කරමවල විපාක විඤ්ඥානය අර විදිහට ාලවීම සිද්ධ වෙනවා. පුනර් භවයේ සිද්ධ වෙන්නේ ඒ විදිහට නැවත ඉපදීම සිදුවෙනකොට මේ භවයෙන් ඊ ළඟභවයට යන දෙයක් නැහැ නමුත් කර්ම විපාකනසා සත්්‍රයාගේ විපාක විඤ්ඥාන පැවැත්ම දිගටම සංසාරය සිදුවෙනවා. මිළඟට අහලතියන ප්‍රශ්නය ඉපදීමය සිට මෙලොව බිහිවනතෙක් විස්තර ධර්මය සඳහන් වෙනවාද. ඒ කිසේද කියලා. නවීන විද්‍යාව දියුණුයි කියල ඔබ කියනවනේ නවීන ද්‍ය බුදුදාම ඉදිරියේ බුදුදහම මහපොලෝ වගේ නම් ඒක වැලි කැටයක් වගේ. බුදුදහම වැඩුණු පුද්ගලයෙක් නම් තවම නොමේරු ලපටිම ලපටි අවස්ථාවක තමයි විද්‍යාව තියෙනය. කෙනෙක් මවකුසට පැමිණි බව දැනගන්න විද්‍යාවෙන් පරර්සණ කරන්න යම්කිෙ සලකුණ ඕන එහෙම නැත්නං මුත්‍රා පරික්සාකිරීම වගේ දේවල් කරන්න ඕන. එහෙම නැත්නම් ඒ සාරීරික ලක්ෂණවල ඉම් පස්සේ වමන දැමීමමාදී යම් යම් දේවල් නිසා ඒ දරුගැබ පිහිටියාද ආද යම්යම් නිගමනවලට න ම්න්පස පරීක්ෂ කරන්න ඕන. ඒ පැමිණියේ කාන්තාවදද පිරිමියෙද්ද කියල දැනගන්න ඒවට යම් පරීක්ෂණ කරන්න ඕන. ඒ පරීක්ෂණ කරන්න යම් කාලයක් අරගෙන්ෙන ඒ නියමිත කාලවදියව කරන්න වෙනවා. නමුත් විද්‍යාවරි ලපටියකාක්. භාග්‍යවතුන් වහන්සේ ඒ විද්‍යාවයෙන් කියන කාරණා ඉක්මවා. ඉතාම ගැඹුරින් සංසාරික සත්වයාගේ පැමිණීමේ සියල්ලම අංග සම්පූර්ණව දේශනා කරලා තියෙනවා. ඒ සයාලි ඉතා පැහැදිලිව තියෙනවා. පටිච්ච සමුපාද ධර්මේ විස්තරකන ධර්ම ග්‍රන්ථවල අපූරුවටයක සඳහන් වෙනවා. ඒවාගේම මහාතන්හා සංකයේ සූතය වගේ තැන්වලදි. ඒවාගේම තව ඒට අදාළ බොහෝ තැන් ඉන්දක සූතය වගේ තැන්වලදි භාගිවතුන් වහන්සේ අංග සම්පූර්ණව කොහොමට ප්‍රතිසන්ධිය සිද්ධ වෙන්නේ කියලා දේශනා කරලා තියෙනවා. සැදහැබර පිංුවත්නී. ඉපදීමේ සිට මෙලොව බිහිවනතෙක් විස්තර ධර්මයේ සඳහන් වෙනවා. ඒ සඳහන්වීම වෙන්න මෙහෙම පෙන්න්නන්නම්. යා තේසන් තේසන් සත්තා නං තම්මි තම්මි සත්්‍ය නිකායේ ජාති සංජාති ඔක්කන්ති අපි නිප්පත්ති කන්දාානම් පාතුභාවෝ ආයතනානම් පටිලාබෝ අයං ජාති මෙ තමයි උප්පත්්‍යය ලබන විදිහ ධර්මයේ ඉගෙනගන්න කටයුතු කරන කෙනෙක් මුලින්ම චතුරාර සත්‍ය ධර්මි ඉගෙන ගන්න ඕනේ චතුරාර් සත්‍ය ධරමයි දුක්ක සත්‍යකයන්න මොකදද. දුක්ක සත්‍යයේ සත්‍යඥාන කෘතඥාන කෘතඥානය. සමුදේ සත්‍යකයන්න මොකදදේ. ඒ දුක්ක සමුදේ ආර් සත්්‍යේ සත්‍යඥාන කෘ්‍රඥාන කෘතඥානයක් ඒ දුක්ක නිරෝධ ආර් සත්්‍යේ සත්‍යඥාන කෘ්‍රඥාන කෘතඥානයක් දුක්ක නිරෝධ ගාමිණී පටිපද ආර් සත්්‍යේ සත්‍යඥාන කෘ්‍රඥාන කෘතඥානයක්න් එක් සම්පූර්ණයෙන් චතුරාර් සත්‍ය ධර්මයට අදාළ කවුණු දැනගන්න ඕනේ චතුරාර් සත්‍ය ධර්මී දුක්ක සතය කිවූ හ පංචුපාදා නස්කන්දේ රූපවේත්නා සංඥා සංකාර විඤ්ඥාන කියන පහගැන දැනගන්න ඕන. ඒවාගේම එතනදී පංචුපාදා නස්කන්දේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය දැන් අටාකාරයකට හෝ දොළොස් ආකාරයකට දෙශනා කරනවනේ දෙවියන්ට අදාළ විදිහටත් මිනිසුන්ට අදාළ විදිහට සිලු සත්වයෙන්ට ගලපෙන්න ආකාර දෙකකට අංගට්ටකින් හෝ අංග දොළහකින් තියෙන ඒ දුක්ඛ ආරය සත්‍ය පංචිපාදා නස්කන්දී අදාළ ඒ සියලු කවුණු දැනුවත්වෙන්න ඕනේ, ඒක ජාතියකි වූහාම ජාතිය විස්තර කරනවා. ජාතිය කිව්හම ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බාත්ති කන්දානම් පාතුභාාවූ ආයතනානම් පටිලාබු. ජරාව කිව්හම භාගිවතුන්හසි විස්සර කරනවා. ජරාචීරන්තා කණ්ඩිච්චම් පාලිච්චං වලිතචතා ආයුනෝ සංහානීන්ද්‍රයානම් පරිපාකු මරණය කිව්හම එක විස්තර කරනවා. චෘතිචවන්තා බේදෝ අන්තරදානම් මච්චු මරණං කාල කිරියයා කන්දානම් බේදූ කලීබරඇසනි ඒ පූමයාදී විදිහ අංග අටම විස්තරකනු අංග දොළහයක මේට්නං දොළහම විස්තරකරනු මෙන්න මේකටයි මේ කියන්න කියලා. ඒ ටික දැනගෙන ඉන්න ඕනේ ධර්මය මුලින්ම පිළිපදින්න දැනගන්න පටන්ගන්න කට්ටිය. චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ කරගන්නේ ඒ අවබෝධ කරගන්න චතුරාර් සත්‍ය ධර්මයට අදාල දුක්ක සත්්‍යේ විස්තරසියල දැනඉගෙනගන්න ඕන සමුදේ සත්්‍යයට අදාළ කාමතන්හා බවතන්නා විභෝතන් හා. ඒ තන්හා වෙකසේ අටාකාඩයක් වන විදිේ තන්හාව දැනගන්න ඕන. නිරෝධ සත්්‍යේ පස්සාකාරයක දේ‍යාකාරයක නිවන්දකිනය ස්වභාවයක්න් සූහන් සකදාගාමී අනාගාමී අරහස්සා අනුපාශේෂ පයනිර්වාණේ, සූපාසේෂ අනුපාශේෂ පයි නිර්වාණය මේ පස්්‍රි දියකට හෝ දෙවිදිහට විස්ත දැනුවත්වන්න ඕන ඒවගේම ආර්ස්්ටායික මාර්ගයේදී සම්මාදිට්ටිය කියන මොකක්ද සම්මා සංකප්පවාචා කම්මන්තා ජීවායාම සති සමා භාගිවතුන් වහන්ේ වාකෙන් වාක්‍ය විස්තර කරනවා සච්චි බංග වගේ සූත දීශනාවල පපුරුවට සඳහග අනිත්. බොහෝ තැන්වල ඒවා ඒ විදිහටම දැනුවත් එන්න ඕන. එතුකට සද්ධර්ම පතිරූපකවලට අහුුවවෙන්න නැහැ. නොමගයන්නේෙත් නැහැ සද්ධර්ම පතිරූපකවලට අහුනොත් තමන්ගේ ගමන විනාසවෙලා යනවා. එනිසා නො නැති උදවිය ඉපදීමේ ඉඳල්ලා. මානේදක්වා සියලුකාරණ අංග සම්පූර්ණව දේශනා කළ තියෙන බුද්ධ වච්චනේ දැනගන්නට ඕන ඉපදීමේ ඉඳලා මෙලොව බිහිවනැතික් සඳහන් වෙනවා මෙන්න මෙහෙම මේක තියෙන්නේ සංයුත්තනිකායේ යක්ක සංයුත්තයේ ඉන්දක කියන සූත්තේ ඉන්දක යක්ෂයාගේ විමානයට භාගිවතුන් වහන්සේ වැඩම කරපු වෙලාවේ ඉන්දකහපු ප්‍රශ්නයට පිළිතුව ලබාදීමක් විදිහට ඉද කහනවා කොහොමද මවකුස කෙනෙේ ග පදීම වෙන්නේ භාගිවතුන් වහන්ේ දේශනා කරනවා පටමං කලලෝ හෝති. කලලා හෝති අබ්බුදං අබ්බුදාජායතේ පේසි පේස නිබ්බත්තටී ගනෝ ගනාා පසායකාචායන්ති කේසාලෝම නකාපිචා කියලා. සත්පුරුෂ පින්වත්න පටමං කලලා හෝති මුලින්ම කලලය දැන්ර මහා තන්හා සංකය සූතය කියන්නේ මතාචූතනීහෝති. එභාගිවත්ති ලූගදු බුදුරජාණන් වහන්සේ දෙසනා කරනවා උපත්්‍යය ලබනකොට මතාචූතුනීහෝති අම්මා?ඒ ඔසප දිනයේ ඔසපදිනයේ පහුවෙලා ඒ ගරභාස බිත්තිවලයි රුදිරආදී ඉවත්වෙලා පිරිසදු තත්ත්යට පත්ත තියෙනකොට ඉම් පසුවෙ ලැඹෙන දින හතාටක ඒ කාල සීමාවේ යෝග්‍ය මට්ටමේ ඉන්න ඕනේ. මාතාචුතු නීහෝති. අම්ම අඔස්සා් වෙලා ඉන්න ඕන. ඊට පස්සේ මවුපියන් සංසාර්රකයේ දෙන්න ඕන. මෞපියෝ සංසාරග යෙදලා ඉන්නකොට තමයි අර සුදුස ගන්ධභ්‍යාගේ පැමිණීමවෙෙන එකෙන එළඹෙන සත්වයා ඒ කියන චුතිය සමගම ප්‍රතිසන්ධිය විඤ්ඥානයේ බැසගන්නේ. ප්‍රතිසන්දිි විඤ්ඥානයේ බැසගන්න නම් මවුපියන්ගේ මේ කවුනුොටික අනිවාරයම තියෙන්න්න ඕන. මේ ජලාබුජ සත්වයෝ. මිනිස්සු මීියන් ඒවාගේම අලි ඇත්තු අස්වයෝ පූසං සුනකයින් වගේ සත්තුන්ගේ උපාතිකමය. මේ ජලාබුජ සත්වයන්ගේ. අන්ඩ සත්වයින්ගේ බිත්තරේ තියෙන්න ඕන බිත්තරේදාන්න ඕන මේ බිත්තරේ ඇතුළත තියෙනවා අවස්ස කරන ආහාරය අවස්ස යපන්න ඕන කරනදේවල් ඒ ආහාරාදීසි අල්ල තියෙනවා එතන්ට බැසගන්න ඕන බිත්තරේ කැස්බෑ වගේ සත්තුනම් වැල්ලට ඇවිල්ල ඒකට්ටි වෙරලේ වල කාරලාදාන්න ඕන දවල්ට ඉරේලියෙන් හවසටි වැල්ලි තියන ඒඋුණු සුමෙන් ඒක තැම්බි තැම්බි නියමිත කාලයේ ගයාාට පස්සේ කටුව කඩාගෙන එලියටන්න ඕන ගර්වාාසයක නම්. තන මවපියන්ගේ මේ ඒ සුක්කඩිම්බ සංශේචනයන්ට බැසගත් අට පස්සේ ආහාර ආධනීය පිම්බර මෑන් යන් වහන්සේ අනුභවකරපු ආහාරී රසූජාව ලැබෙන්න්න ඕන. ඒවාගේම එතනදී ඒ ආධනීය පිම්බර මෑණියන් වහන්සේගේ සරීරයේ උණුසුමෝන මේ රූපේ පැසෝමින් මෝරමින් මේ විදිහට වැඩෙන්න්න ඒ විතරක් නෙමයි ආවකිනාගේ කර්මය ඕන සිත ඕන මෙන්න මේ වගේ හේතුකවුණු වගයක් ඕන. පටමං කල්ලෝහෝති. මුලින්ම කලලා අවස්ථාව පටමං කලලෝහෝති, මුලින්ම කලලෝ කලලේ කිව්හාම ඒක භාගිවතුන්හන්සේ දේශනා කරනවා. තිලතේ ලස්ස යතා බිින්්ඩෝ සප්පි මණ්ඩෝ අනාවිලෝ, ඒවන් වන්න පටිභාගං කලලාන් සම්ප උච්චතී කියලා, තලතෙල් පැහැට තියෙන පුං්චි අවස්ථාවක් තමයි. ල කල කියන්නේ. මවකුස කෙනෙක් පිලිසිඳ ගන්න කොටම ආයතනහයින් ආයතන දෙකක් ලැබෙනවා චිත්ත චල්සක ධර්ම පහළ වෙන්නනම් ආයතන ඕන ඒ ආයතනවලින් එකක් තමයි වස්තු දසකය ඒ අත්්‍ය අවස්සයි පසුකාලේදී හෝද වස්තුූ විදියට වැඩිලා අඩ පතා පමණ රුදිරේ ඇසුරු කරගෙන පවතින්නේ මෙන්න මේ. විඤ්ඥානය පවතින්නේ මේ වස්තු දසකයේ ඒ වස්තු දසකයේ කර්මවලින් ලැබෙන එකක්. ඊළඟට කායදස්සකය. ඊළඟ එක තමයි භාාවදසකේ කාන්තාවදද පිරිමියෙද්ද කියන එක තීරණය වෙන්නේ මවකුස පිරිසිඳ ගදීමයි. මවකුස පිලිසිඳ ගන්නකොටම තමයි ඒකෙන කාන්තාවදද පිරිිමියද්දෙකිල තීදනේ වෙන්නේ. ඉපදලා පිලිසිඳගෙන මාස දෙක තුනාක්්‍යයනකොට බෝධි පූජාදී පින්කංකරකර අනේ මට පිරිමදරුවේ ගැනුදරුවෙක් ලැබෙන් ඕනෙළ පාතනා කලාටිස්ට වෙන්නේ. ඒ පාතනාව කරන්න ඕන. බෝධි පූජාදී මහනය පින්කන් සිදු කරමින් කටයුතු කරන්න ඕන දරු ගැබක් එන්න කලින්. දල්දා වහන්සේළඟ ජැසීමා බෝධිරාජාණන් වහන්සේළඟ පුදපූජාආදී කටයරු සිදුකරමින්. ඒ විදිහට පාර්තනා කරමින් ඉන්න කොට චුතවෙන්න ආසන්නව ඉන්න දේවර රුබ්‍රහක්්ම අන්තරාභවිකඔන්නෙමින්. ඒ ඒ තැන්වල චුතවෙන්න ආසන්නව ඉන්න යම් යම් ඒ බලසම්පන්න පිරිස් ඒ තැන්වල ඉඳමින් ඔවුන් චුත වෙනකොට මේ වගේ පා ර්ථනාකරමින් කටයුතු කරන අයගේ ඒ ගර්භාසවලට පිවිසීම ආදි බැසගැනීම ඒ අර මුණුක්වීම් ආදී විදියට සිද්ධ වෙනවා අර ගරු කාසන්න ආදියයේ කරම වැඩපිළිවල සහ. ඒයට අදාල ඒ කරමානු රූපර්ම කර්මය නිසාමඒක සිද්ධ වෙන්නේ. සත්පුරුස පිංවර්ත්නයේ පටමං කල ලෝහෝති පලවැනි සතිය කලලේ වෙනවා තල් ටෙල් පැහැට තියෙන්නේ. ලැබෙනවා මවකුස පිළිසිඳගන්නකොට ආයත නද දෙකාක්. ඒවාගේම කාන්තවදද පිරිමේද්ද කියන එක නපුන් සකනන්ගේ භාාවරූප දසකේ ලැබෙන් එ නැහැ. ඒවාගේම ඒකෙනගේ අම්මගේ පාර්සවයට තාත්තගේ පාර්සුවයට අදාළ අනේ කරූපත් ලැබෙනවා. දුතියන් අබ්බුදෝහෝති මෞකුස තුළ පලවැෙන සතිය ගෙවිලා දෙවන සතිය වගේ වෙන කොටේ එක ලේපාටිට හැරෙන පටන් ගන්නවා. දෙවන සතිය වගේ වෙනකොට එය මස්හෝතපු වතුරේ පාටිට හැරෙන පටන් ගන්නවා. අටුවාවි එහෙම විස්තර කරනවා. තුන්වෙන සතිය වගේවෙේද්දී. තතියාම් පේස හෝතයක කැටිගහෙෙන පටන්ගන්නවා. හතර වෙන සතිය වගේ වෙද්දි ගනමස් පිඬුවක් වෙනවා, පස්සන සතිේ වගේ වෙදදි බුබුලුදානවා. අහල තියෙන්නේ ඉපදීමේ සිට මෙලොව බිහිවන්තෙක් ධර්මයේ සඳහන් වෙනවාද. ධර්මයේ සියල්ල සඳහන් වෙනවා වර්ධක තියෙන්නේ ගිහි පැවිදි බොහෝ දෙනා ධර්මය නොදන්නාකම. නොදන්නාකම ධර්මය වරදක්න මේක ඔබේ වරදක්. ඔබේ වරදක් ධර්මේ තුළ සියල්ලම සඳහන් වෙනවා පස්සන සතිය. ඇන මස් පින්ඩුවක්ගෙන හයා හත්වන සති පහුවෙලා යනවා. හැත්තෑ හත්වදිින රාතය දක්වා වැඩෙනවා. අර තව ආයතන හතරක් එපායෑ චිත්ත චයස්සක ධර්ම පහළවෙන්න ඒ ඉතිරි ආයතන් ටිකත් ලැබෙනවා පින්වර්ත්නි හැත්තෑ හත්වන්දිින් රාතී කොළොස්සන සතීවෙෙද්දි සරීරි අවේවාදිය බොහෝවාර්ධනය වෙලා. සරීරයේ බොහෝ විදිහට සැකසෙමින් තියන විලාවේ අර ටිකත් ලැබෙනවා චක්කායතනයට සෝතගහන ජිව්හා කියන ඒ ආයතනවලට අදාළ ප්‍රසාදරූප දසකයෝ. ඒ හැත්තැ හත්වන්ද රාත්්‍රය. ඉන්පස්ස දැ මොලයත් හැදමින් හැදමින් වර්ධනය වෙලා තිබිලා හොඳින් කියා කාරීවෙන්න පටන්ගන්නවා දාහතර වැනි සතිය වගේ වේද්දී ඉන්පස්සසි දින පහවීගෙන පහවීගෙන යනකොට සති නොමේරෝ දරුවාගේ මුල්ම අවස්ථාවට පත්වෙනවා ඒ තමයි විසි දෙවන සතිය වගේ වෙද්දී ඉන්පසි මෝරපු දර්වුවයෙක් බවට පත්වෙනවා මේරෝ දරුවාට තවදෝටත් ඉන්න බැහැ කරමජවායෝ ධාතුයේ තෙරපීම ඒ කෙනා මෙලුවට තල්ලු කරනවා දැන් අලිින්ගවාගේ නම්. ඒ කෙනරක් ඇතින්නක් පැටියෙක් බිහිවකරනකොටඒ නියමිත කාලයට ර්ධනය උනහම කරමච වායෝධාතුය තෙරපීමින් එලියට පිට වෙනවා. පිට වුුණට පස්සේ සතා බිමට වැටුණහම ඒ හොඩවැලෙන් හරි කකුලෙන් හරි ඒ සතාව නැගිට්ටවගන්න උත්සාහ කරනවා. එඒ සතා නැකිිටිනවා. නැගිට්ට ගමම්ම ඇවිද ලැඇවිල්ලා ඉම්පාස්සේ අම්මගෙන් කිරි බීලා ඒ විදිහට වාර්තනය වෙනවා. ඒ මුවන් ඒවාගේම ගවයින් අලි වගේ සත්තු පැටව බිහිකරනකොට. බිත්තරව ලීංගත්වොත් අන්ඩජ විදිහට උපාත්තිය ලබන සත්වයෝ, කටුව කඩාගෙන එලියට බිහිවෙනවා. අන්ඩජ සත්වයෝ. ඒවාගේම සත්පුරුස පින්වර්ත්ණ. මනුස්සභූමි ඉන්න කට්ටියත් ඒ විදිහට මෙලුව බිහිවෙනවා මෙන්න මේ අවස්ථාව පිහඳුවනව සංජාති කියලා. ජාතිකයන්නේ මෞකුස පිළිසිඳ ගැනීම සංජාතිකයන්නේ මනාකොට අතපය ආයතන ස්කන්ධ උක්කොමසියල්ල පහළ වෙලා මනාකොට මේරූ දරුවෙක් දිහට ර්තනය වෙලා මෙලුව බිහිවීම. ඉපදීමේ සිත. මෙලොව බිහි වනැතෙක් විස්තර ධර්මයේ ඕහු විදිහට සඳහන් වෙනවා තව බොහෝම රසවත්ව බොහොම අපූරුවට මේක ගැඹුරින් විස්තරකරනවා කාලවේලාව අනුව අපේ තවදූටත් දේශනා කරන්න නැහැ. පිංවත්න පස්සනි ප්‍රස්්නේ තමයි අන්තරා භවයක් නැති නම්. පුනර්භාවයක් තිබෙනවා නම්. ඒවන්නේ කර්මය අනුවනම් ඒ කර්මය කියන්නේ මද ඒ රැඳී තිබෙන්නේ කොහේද කියලා. කර්මය කියන්න මොකත්ද කර්මය රැන්ල තියෙන්න කොහේද කර්මය ගහලෝකයක නැහැ කර්මය විවිධාකාර ගස්කොලංවල ඇලදුළගංග එහෙම නැත්තං ඇඟක ඒ කොහේවත් තියෙන එකක් නෙමි කර්මය කෙල කියන්න චේතනාවට. චේතනා හම් භික්කවේ කම්මං වදාමි චේත ඉත්වාකම්මන්කරූති කාීනවාච්ඡාය මනසාවා. කර්මය කියන්න චේතනාවට. චේතනාව කියල කියන්නේ පිංවුවත්න සිතත්. සිතේ ඒත්න චෛතසික ධර්මාත්. ඒ ඒ කටයුතුවල යොදවාලන ධර්මතාවයට. චේතනාව කියන්නේ සිත ඒක ක්‍රියාවක් කරන්න ඇතිවන්නේ සිතේ ඒත්න චෛතසිකවලින් වෙන වෙනම ක්‍රියාවන් කෙරෙන්නේ එතකොට චේතනාවෙන් අර විවිධ ක්‍රියාවන් කරන්න ඇතිවන. ඒ ධර්මතා සමුදාය සිතසා චෛතසික ධර්ම ඒ බලාපොරොත්තු වන කියාවේ යොදවාලමින් තමන්ගේ කටයුත්තත් කරමින්, ඒවත් ඒ කියාවේ යොදවාලමින් කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට චේතනාව කියන සබ්බචිත්ත සාධාන චෛල්සකයා. චේතනාව කියල කියන්නේ සිතත් සිටේ ඒත්න චෛස්සික ධර්මාත් ඒ ඒ කටයුතුවල යුතුවාලන ධර්මතාවේ මේ චේතනාව බලවත්ත යෙත්නකොට අපි ඒ සිත් හඳුන්වොනවා කර්ම සිත් කියලා ඒ කර්ම සිත්වලට විපාක විඤ්ඥාන ලැබෙනවා. ඒ කර්මසිත් නිසා තමයි ඔය ඇත්තු ගමයියන්නේ කටයුතු කරන්නේ සියලුම සාරීදික ක්‍රාකාරකං වාචසි ක්‍රියාකාරකං ඒවාගේම මානසික ඒ කාරණා ඒ සියල්ල අදාළවකාය කර්ම වචීකාර මනෝකරම මෙන මේ චේතනාාවනුව තමයි සිද්ධ වෙන්න කර්මය වෙන්න චේතනා පමණක් නෙමෙයි. අපේ කම්මත් දවාර කතාවල විස්තර කනවා කර්මය කියන්න පිංවනි චේතනා විතරක් නෙමේ. සති දම්ම විචේ විරියපීති පස් අධි සමාධි උපෙක්කා කෙන බොච්ාග ධර්මත්. ඒවිතරක් නෙමේ සම්මාධිට්ට සංකාපවාචා කම්මාන්තාජීව, වායාම සති සමාධිකන ආර්යෂ්ඨායක මාර්ග අංගටිකත්. අනබවිද්‍යා අව්‍යාපාද, සම්මාධිට්ි අභිද්‍යා ව්‍යාපාදමිච්චාදිට්ටි මෙන්න මේවත් කර්මයේ විදිහට කටයුතු වෙනවා. චේතනාව කර්මය බවට පත්තන විදිහ තේරුන්ගන්නට ඕන. කර්මය කියන්නේ පින්වත්නී චේතනාවට ඒක සැල්ලා තියෙන කොහෙද කෙ හැවෝත් සැන්දිි ලනැහැ ඒක සිද්ධවන විදිහත් තියෙනවා අතීත බවවල කරගත්ත කර්ම වුණත් දැම් මේ වෙලාවේ ඇති කරගන්න දිට්ට දම්ම වේත්නීය කරමයේ රුකුලෙන් මතුකරගන්න පුළුවවා මේ ආදීව දිහට මේ කවුණු තේරුන්ගන්නට ඕන ධර් ධර්ම සාකච්ඡාවාරයේ, පළමු ධර්ම දීශනාවාරය. මේ පළමු ධර්ම සාකච්ඡාවාරයේ ඔබට දේශනා කළේ පුනර්භවය සහ පොනරූපපත්තියේ ගැන තියන ඒසිියලුම්ම ගැටලු විසඳමින්. ඉපික අටුවාටකා පරිවාර් ගන්තවලට අදාළව නිවැදි මඟ පෙන්නීමයි සත්පුරු සැපින්වත්නි සැසුරාදා දින සවසහයට සිදුකරන මේ ධර්ම විනිශ්චේද ධර්ම දස්නාාමාලාවේ අද දවසේදයේ පින්බර දායකත්වේ දරන්නේ ඇමරිකාවේ පදිංචි සුපින්වත් චතුරංග මැත්තුමා සහ රුචිරංග මැතිතුමා පින්වන්ත මැතිතුමල්ලා දෙපල එම මැතිනීල්ලා සහ දදරු සත්පුරුස පෞුලේසිය උ දෙනාටම අස්සිදවාද පතමින් ඒ ආදනීයම දෙපාර්සවීමය නියන් වහන්සේලා පියාණන් වහන්සේලා සිහිපත් කරනවා පාලොව සැපත් වූ සනහහි බර මවපියන්ට මේ ධර්ම දානමය උතුම් පුුණ්්‍ය කරමී පුුණ්‍ය සම්බාර්යෝ අනු මෝදංකනවා සුජීවාත සිට්න මවපියන්ට නිදුක් නිරූගි සුව දීර්ගාවිස පතමින් අස්සිදුවාද කළුන් ලබනවා චතුරංග මැත්තුමාගේ. රුචිරංග මැත්තුමාගේ එම පවුලී සියලුම මැතිනින්ලා සහධූ දරු පවුලී හැමදිනාටම අසිටවාදකයනවා මේ ධරම දානමිය උතුම් පින්කම ඒ ඇමරිකාවී පදිංචි සැදැහැබර පින්වතුනට කල්ුණොයවා ඉක්මං අවස්ථාවකදීම සසරින් ඉගුඩුව නිවන් දකින්නට උපකාරක හේතු සම්පත්ම වීවා සැදැහැබර සත්පුරුස පිින්වත්නී. මේ ධර්ම සාකච්ඡාව සිුදු කරමී රැස්කරගත්ත පුුණ සම්බාරයෝ ඔබහැම දෙනාගේම නමින් පාලුව සපත්ව සංසාරිකනෑ දැයිනට අනුමෝදං වෙත්වා. එ ඥාතිීනගේ පාලුව ජීවිත සැපවත් වෙත්වා සූපත් වෙේත්වා සුකිිත මුදිතව ප්‍රඥාව දියුණු කරගෙන ඉක්මං භවයකදීම නිවණින් සැනසේත්වා සියලුම ඒසාක්‍ර වෛල්සවන් දතරාස්්ට විරූධ විරූපාක්ෂ සුමන් සමන් ආදී කොට ගත් ඒ විශ්න කරග විි. නාත පැඇතින සිදිසූනයන් අලුත්නුවර බ්ඩාඩ කළුබන්්ඩා ර අයනායක දැඩිමුුන්ඩ ආදිය සමස්ත දිවරා සමූහයා මේ පින් අනමෝදංවෙත්වා පින් අනමෝදංවන දෙවියූ ඔබ සැවොම රකිත්වා. ඔබ සැමට කල් නොයවා ඉක්මං බවේක ඉක්මං අවස්ථාවකදීම මීජීවිතයේදී. මානයට පත්වන්නට පෙර ඉක්මං අවස්ථාවක හෝ මේ ජීවිතයේ නොහැ කිවුණොත් ඉක්මම් භාවයකි ඉක්මං මහොතකදීම සසර දුක්නසා සසරීන් ඉගුඩුව නිවන් දකින්නට මේ පුුණ්්‍යකුසලයු ඒකාන් තේම්ම උපකාරක හේටු සම්පත්ම වීවා සදහැබර පිින්ුවත්නේ ඔබට අයි අපහාසරවාද කරන්නේ අතිපූජනීය ප්‍රඥානාලිකාවේ අතිපූජනීය ගෞරවනීය අධ්‍යස්සක නායක මහහිපාණන් වහන්සේටත්. කාර්යම්ඩලීසි ඔල්දිනාටමත් ස්චිරාත්කාලය සම්බුදු සසුන්ගෙත බලවන්නට තුනුරුවන්ගේ අසුරවාදී දෙවියන්ගේ රැකවණය, ලැබීවා ධර්ම විනිශ්චේ දම් සභාක්. මණ්ඩපේට ධර්මදාන්දායකත්තේ දැරු ඇමරිකාවයේ පදිංචි, චතුරංග මැත්තුමා එම මැතිනිය දූදරු පවුලීමම උපිය හැමදිනාටම රුචිරංග මැත්තුමා එම මැතිනිය දූදර පවලීමම පිය හැමදිනාටම දායකත්තේ දැරු සැදැහැති පවුලි පරපුරේසිය ඔවදි නාටමත් පින්වන්ත ධර්මස්සවනය කළ ඔබ හැමදිනාටමත් තුනරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ගායසම ලැබීවා. අභිවාදන සීලිස නිච්චන් වද්ධාපචායිනෝ චත්තාරු දම්මා වඩ්ඩන්ති ආයුවන් නූසුකම්බලන් ආයුරාරුග සම්පත්ති සග සම්පත්ති මී වචේ අතු නි්බාන සම්පත්ති ඉමිනාති සමිච්චතු තෙරුවන් සරණයේ මෝහක්හයෝ නිප් පානන්